අපි ආසයෙන් බලපු Avengers movie වල හිටපු ඒත් ගොඩක් කතාබහට ලකුණේ නැති සුපර් හීරෝ කෙනෙක් තමයි Hawkeye කියන්නේ. දුන්නෙන් වැඩ පෙන්න ප්‍රබල Avengers කෙනෙක් උනත් අපි Hawkeye ගැන එච්චර කතා කළේ නැහැ. ඔන්න දැන් ඒ ගැන කතා කරන්න කාලේ ඇවිල්ලා තියෙනවා. ඒ Hawkeye වෙනුවෙන්ම නොවැම්බර් 24 වෙනිදා රිලීස් වෙන නියමිත Hawkeye TV series එකේ ට්‍රේලර් එක රිලීස් වුණු හින්දා. ඉතින් TV series එක නිකුත් වෙන කලින් Hawkeye origin එක ගැන අපි වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ගෙනල්ලා තියෙන්නේ Hawkeye origin එක සහ එයාගේ powers ගැන. වීඩියෝ එකට යන කලින් අපේ YouTube channel එක තාමත් ඔයා subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා පැත්තේ නැන bell icon එකත් click කරලා එකතු වෙන්න. ගොඩක් සාදරයෙන් පිළිගන්නවා විශ්ව මහිම YouTube channel එකෙන් අරගෙන එන තවත් අලුත්ම Marvel character review video එකකට. ඉතින් අද මම මේ video එකෙන් ගෙනල්ලා තියෙන්නේ Hawkeye origin එක සහ powers ගැන. ඉතින් මේ Hawkeye කියන චරිතය නිර්මාණය කරන්නේ Stan Lee සහ Don Heck කියන චිත්‍ර ශිල්පියන් විසින්. ඒ 1964 Tales of Suspense comic series එකේ 57 වෙනි comic එකෙන්. හැබැයි ඒ villain කෙනෙක් විදිහට. පසුව 1965 The Avengers 16 වෙනි comic එකෙන් Avengers team එකට මේ Hawkeye කියන චරිතය join වෙනවා. එතෙන් පසුව කැපී පෙනෙන ප්‍රබල චරිතයක් විදිහට Hawkeye Avengers team එකේ කටයුතු කරා. ඒ වගේම Hawkeye කියන්නේ IGN Top 100 Superhero list එකේ 44 වෙනිට ඉන්න superhero කියලත් අපිට කියන්න පුළුවන්. MCU එකේදී 2011 Thor movie එකෙන් cameo එකක් විදිහට තමයි මුලින්ම අපිට Hawkeye හඳුන්වා දෙන්නේ. ඊට පස්සේ The Avengers Age of Ultron, Captain America The Civil War, Endgame කියන ෆිල්ම් වලත් අපිට Hawkeye චරිතේ බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම 2021 නොවැම්බර් 14 රිලීස් වෙන නියමිත Hawkeye series එකෙන් අපිට අනිවාර්යයෙන්ම Hawkeye බලා ගන්න පුළුවන්. ඉතින් මේ Hawkeye Avengers, Defenders, New Avengers, Shield, Thunderbolts කියන කණ්ඩායම වල සාමාජිකයෙක් විදිහට කටයුතු කරපු කෙනෙක්. ඒ වගේම මේ Hawkeye විසින් Goliath, Ronin සහ Golden Archer වගේ වෙනම විදිහකට කොමික් වලදී පෙන්වලා දීලා තියෙනවා. ඉතින් මේ Hawkeye මුල්ම නම වෙන්නේ Clinton Francis Barton. මේ Clint ඉපදෙන්නේ ඇමරිකාවේ ලෝවා ප්‍රදේශයේ වේවුලි කියන නගරයේ. Clintගේ අම්මා වෙන්නේ Edith Barton. ඒ වගේම තාත්තා වෙන්නේ Harold Barton. ඒ වගේම තමයි ඔහුට බානි කියලා සහෝදරයෙකුත් ඉන්නවා. ඉතින් මේ Clint පොඩි කාලෙදිම ඔහුගේ දෙමාපියන් රියාන තුරකින් ඔහුට හායිමි වෙනවා. ඊට පස්සේ අවුරුදු 6ක්ම ඔහු සහ ඔහුගේ මල්ලි අනාථ නිවාසික තමයි හිටියේ. එහෙම හිටියට පස්සේ අවුරුදු 6කින් මේ දෙන්න පැනලා යනවා. ඒ කාසන් කියලා ට්‍රැවලින් සර්කස් එකකට ජොයින් වෙන්න. ඉතින් මේ සර්කස් එකේදී එයා කඩු ශිල්පියෙක්ගේ සහායකෙක් විදිහට තමයි වැඩ කරන්නේ. ක්ලින්ට් ඒ කඩු ශිල්පියාගෙන් ගොඩක් සටන් ක්‍රම ඉගෙන ගන්නවා. ඒ වගේම ට්‍රික් ෂොට් කියලා කෙනෙක්ගෙන් දුනු විදින්න ඉගෙන ගන්නවා. පසු කාලයේදී මේ ක්ලින්ට් බාර්ටන් විසින් මේ ශිල්ප දෙකේම ප්‍රවීණයෙක් වෙන්නත් සමත් වෙනවා. මේ අතර කාලෙදි ක්ලින්ට් සටන් උගන්නපු කඩු ශිල්පියා ඒ කානිවල්ගෙන් මුදල් වංචා කරනවා කියලා ක්ලින්ට් විසින් හොයා ගන්නවා. ඒක ගැන ක්ලින්ට් දැනගස්සු නිසා කඩු සටන්කරුවා ක්ලින්ට් පහර දීලා ඔහුව මැරෙන්න අතහැරලා දාලා නගරෙන් පැන ගන්නවා. ඉතින් ඊට පස්සේ එයාගේ සහෝදරයා වුණු බානිත් එයාව අතහැරලා දාලා යනවා. කොහොම වුණත් ඔහු සර්කස් එකේ ප්‍රතිකාර ගන්න කාලෙදි ට්‍රික් ෂොට් විසින් එයාට ඉලක්කයට දුනු විදින හැටි තවදුරටත් කියලා දෙනවා. ක්ලින්ට් තමන්ගේ දුනු විදින හැකියාව යූස් කරලා පසු කාලයේදී කානිල් වලට සහභාගී වෙලා ගොඩක් ජනප්‍රිය වෙන්න සමත් වුණා. එකල ඔහුව හැඳින්නුවේ Hawkeye කියන නමින්. ඒ කාලයේදී ඔහුව ලෝකයේ දක්ෂම දුනු විදින්නා විදිහටත් හඳුන්වලා තියෙනවා. පසුව ඔහු කෝනි අයිලන්ඩ් සර්කස් සහ ටිබෝල් කියන සර්කස් වලත් වැඩ කරලා තියෙනවා. මේ කාලෙදී අයන් මෑන් මිනිස්සු අතර ගොඩක් ජනප්‍රිය කෙනෙක් වුණා. ක්ලින්ට් බාර්ටන් හිතුවේ ඒ ඔහු ඇඳන් ඉන්න වර්ණවත් ඇඳුම නිසා කියලා. ඒ හින්දා ක්ලින්ට් කරන්න පටන් ගත්තේ එයත් Hawkeye කියන නමින් වර්ණවත් ඇඳුමක් නිෂ්පාදනය කරගෙන සුපර් හීරෝ කෙනෙක් විදිහට කටයුතු කරන්න පටන් ගත්ත එක. ඒ මිනිසුන්ගේ අවධානය තමන්ටත් ටිකක් හරි ගන්න පුළුවන් වෙයි කියලා. සුපර් හීරෝ කෙනෙක් විදිහට ඔය කොස්ටියුම් එක නිර්මාණය කරගෙන මුලින්ම රත්තරන් හොරකමක් තමයි අල්ලන්න යන්නේ. ඒත් ඒ අවස්ථාවේදී ඇති වුණු වැරදි වැටහීමක් නිසා හොරකමට වරදකරු වෙන්නේ අපේ Hawkeye. පලා යමින් හිටපු Hawkeyeට සෝවියට් ඔත්තුකාරියක් විදිහට හිටපු බ්ලැක් විඩෝව මේ අතරතුරේදී හමු වෙනවා. ඒ කාලේ බ්ලැක් විඩෝට තිබුණු මෙහෙම උනේ අයන් මෑන්ගේ තාක්ෂණයේ හොරකම් කරන එක. Hawkeye තීරණය කරනවා බ්ලැක් විඩෝට උදව් කරන්න. ඉතින් මෙතනදී තමයි Hawkeye කියන චරිතයේ විලන් කෙනෙක් වෙන්නේ. විලන් කෙනෙක් වෙන්නේ අයන් මෑන්ගේ. ඉතින් අයන් මෑන් එක්ක තිබුණු සටනකින් බ්ලැක් විඩෝ තුවාල වෙලා අත්අඩංගුවට පත් වෙනවා. ඊට පස්සේ ආයෙත් Hawkeye වර්ණවත් ඇඳුම් ඇඳපු සුපර් හීරෝ කෙනෙක් බවට පත් වෙන්න තීරණය කරනවා.
සුපර් හීරෝ කෙනෙක් විදිහට පත් වෙලා ඉන්නකොට එයා අයන් මෑන්ගේ ගෙදර ප්‍රධාන සේවකයා වුණු එඩ්වින් ජාවිස් අනතුරකින් බේර ගන්නවා. ඒ නිසා ඔහු අයන් මෑන්ට කියනවා හෝකයිට ඇවෙන්ජර්ස් මැන්සන් එකට එන්න ඉඩ දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ ඔහු ඇවෙන්ජර්ස් කණ්ඩායමට එකතු වෙන්න හිතනවා. ඒ වෙනකොට ඇවෙන්ජර්ස් ටීම් එකේ හිටපු කැප්ටන් ඇමරිකා විසින් ස්කාලට් විච්, ක්වික් සිල්වර් සමගම හෝකයිවත් ඇවෙන්ජර්ස් ටීම් එකට එකතු කරගන්නවා. ඊළඟට එයා කැප්ටන් ඇමරිකා යටතේ පුහුණු වෙලා තියෙනවා. වගේම මාල් විශ්වයේ ඉන්න දක්ෂතම සටන්කරුවන් අතරින් ප්‍රමුඛතාවයක් ලබා ගන්නෙත් අපේ මේ හෝකයි. හෝකයිට තියෙන පවර්ස් ගැන කියනවනම් හෝකයිට කිසිම සුපර් පවර් එකක් හිමි වෙලා නැහැ. ඒ වුණත් ඔහු සර්කස් වලදී කඩු ශිල්පියකින් සහ ට්‍රික්ෂොට්ගෙන් කඩු සටන් සහ දුනු විදීම් ඉගෙන ගත්තු නිසා ඔහු ඒ ශිල්පයන් දෙකේම මේ වෙනකොට ප්‍රවීණෙක් බවට පත් වෙලා ඉන්නේ. හෝකයි කියන්නේ ලෝකයේ ඉන්න විශිෂ්ටතම දුනුවාය උනේ ඒ හින්දා. එයා ඇවෙන්ජර් කෙනෙක් වුණාට පස්සේ කැප්ටන් ඇමරිකාගෙනුත් හෝකයි පුරුදු වෙලා තියෙනවා. ඒ වගේම හෝකයිට ඉහළ මාර්ෂල් ආර්ට් හැකියාවකුත් ලැබිලා තියෙනවා. ඒ වගේම හෑන්ඩ් ටු හෑන්ඩ් ෆයිට් වලටත් හෝකයි කියන්නේ සුපිරි දක්ෂයෙක්. ඔහුව මොන ශ්‍රේෂ්ඨයටත් වඩා ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ දුනු විදීම් ශ්‍රේෂ්ඨයට. ඔහුට රාත්තල් 250ක් ශක්තියකින් දුනුදී ඇදලා දුන්නෙන් විදින්න පුළුවන් කියලා කොමික් වලදී කියවෙනවා. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි මට හෝකයිගේ ඔරිජින් එක සහ හෝකයිගේ පවර්ස් ගැන හොයාගන්න පුළුවන් වුණේ. මීට අමතරව ඔයා තවත් දේවල් දන්නවනම් ඔයාට පුළුවන් මේ හැමදේම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න. ඉතින් වීඩියෝට කැමති නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම යාළුවන්ටත් වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. අවසාන වශයෙන් අපේ YouTube channel එකේ මේ වගේ තවත් ගොඩක් වීඩියෝස් අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියටත් මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින්ම ඔයාලට notification එකක් මගින් ගෙන්ව ගන්න. අපේ channel එක subscribe කරලා පැත්තෙන් එන bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් එහෙනම් තවත් දවසක අපි මේ වගේම සුපිරි වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ඒත් අපිත් එක්කම රැඳිලා ඉන්න.